වියත් වැඩත් එක්ක පාටලි චම්පික රණවක ඉන්නවා. හැබැයි අර මිනිස්සු අතරට බහැලා මිනිස්සුත් එක්ක අපි පාටලි චම්පික රණවක දකින්නේ නැහැ වැඩි. ඇයි? මම හිතන්නේ ඒවත් මේ රටේ ජනතාවට අපි කියනවා ඒව ජනතාව ජනතා දේශපාලනය එහෙම නැත්නම් ජනකාන්ත දේශපාලනය කියලා. ඒ කියන්නේ ජනතාවට අවශ්‍ය දේවල් බෙදා දීම, ඒ වගේම ජනතාවගේ කරේ අත දමා ගැනීම, දරුවෝ වඩා ගැනීම, බඩමිරිකීම, හිනාවීම, සින්දු කීම, රංගපෑම, ක්‍රීඩා කිරීම මේ වගේ ජනකාන්ත දේශපාලනයේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන ක්‍රියාවලියක් තියෙනවා. අනිත් එක පිළිවෙලට ඇඳලා අර අපි කියන්නේ පොඩි සෙක්සිසම් එහෙම නැත්නම් පොඩි පණිවිඩයක් දෙන්න. ඒවා ඉතා සාර්ථකව කළා මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් මහින්ද රාජපක්ෂ මහත්මයාත්. එවැනි අර මං කියන අර ජනතාවට යම් ආකර්ෂණයක් ඔය බිල් ක්ලින්ටන්ගේ හැමත් ඒක තිබුණා. එහෙම අවශ්‍යයි කියලා හිතනවා. ඒක ඇත්තටම සාමාන්‍ය ජනතාව අතර දේශපාලනය කිරීමේදී අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ලංකාවේ ප්‍රශ්නේ මිනිස්සු මෙන්න මේ මතුපිටින් එන ජනකාන්ත දේශපාලනයට රැවටෙනවා. රැවටිලා තමන්ගේ අනාගතය උගස් කරගන්නවා. මම හිතනවා ලංකාවේ ජනකාන්තවාදී දේශපාලනය තවත් ගෙනියන්න පුළුවන් රටක් නෙවෙයි. ජනතාවගේ දරුවෝ වඩාගෙන දරුවන්ට කිරිපිටි නැති කරනවා නම්, ජනතාවගේ බඩමිරි කළා හිනා වෙලා මල්ලි කියලා ඔලු කරේ අත දාගෙන මල්ලගේ පිප්පෝ කැට් එක ගහලා තමන්ගේ දරුවන්ට හම්බු කරලා දෙනවා නම්, ඒ වගේම බඩු බෙදන්න ගිහිල්ලා බඩු බෙදන එක නෙවෙයි අද රටේ ප්‍රශ්නේ. අද රටේ ප්‍රශ්නේ ධන උත්පාදනේ. ධන උත්පාදනේ බඩු බෙදන එක හොඳයි, නරක දෙයක් නෙවෙයි. නමුත් ධන උත්පාදනයේ පැත්ත ධනේ බෙදීම නෙවෙයි, ධන උත්පාදනය කියන කාරණය ගැන අපි අද වැඩියෙන් මෙහෙ වෙන. මොකද රට බංකොලොත් වෙන්නේ යන්නේ. රටට අවශ්‍ය ධන උත්පාදන ක්‍රියාවලිය. ඉතින් මම හිතන්නේ මේ ජනකාන්ත දේශපාලනය රටේ දේශපාලනයට ඔබ කිව්වා වගේම අවශ්‍යයි. ඒව තුලින් තමයි මිනිස්සු මනාප දෙන්නේ, ඡන්දෙ දෙන්නේ, වැඩි මනාප ගන්නේ. ඒ වගේ පැතිකඩක් තියෙනවා. නමුත් මම මේ දේශපාලනයෙන් තරමක් වැළකිලා අපි ගත්තොත් ටිකක් සීරියස් දේශපාලනයක් තමයි කරන්නේ. මේක මේ ප්‍රශ්න 10 ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ කියපු කාරණාවත් එක්ක අහන්න හිතපොතේ දැන් ඔය ජනකාන්ත දේශපාලනයෙන් තොර වෙලා පාටලීට ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා. මෙහෙමයි අපි බලන ප්‍රතිපත්තිගරුකව ගමනක් යන්න. ඔබ කිව්වා වගේම මැතිවරණ දේශපාලනයේදී මේක ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් සහකම්පනයේ මං සතුව තියෙනවා. ජනතාව ගැන සහකම්පනය නැත්තම් අපි මෙතන ඉන්න ඕනේ නැණි. අපිට මේ රට දාලා යන්න අදයි නෙමෙයි, අවුරුදු 30කට කලින් තමයි අවස්ථාව තිබුණේ. ඉංජිනේරුවෙක් හැටියට පිට වුණාට පස්සේ මොරටු විශ්වවිද්‍යාලේ. නමුත් අපි මේ රට දාලා ගියේ නැහැ. මේ රටේ තිබිච්ච හැම අර්බුදයකටම අපි මුහුණ දුන්නා. ත්‍රස්තවාදයේ පිළිබඳ ගැටලුවලට, ආර්ථික ප්‍රශ්නවලට, මිනිස් නිදහස පිළිබඳ ගැටලුවට, දූෂණය පිළිබඳ ප්‍රශ්න ඉදිරි අපි අභියෝගාත්මකව කටයුතු කළා. අදත් ඒ අභියෝග බාර අරගෙන කටයුතු කරනවා. ඉතින් යම් දිනක මම හිතනවා හැම ජනතාවම තේරුම් ගනි තමන්ට බඩු බෙදීමද වැදගත්, නැත්නම් භාණ්ඩ නිර්මාණය කරන නායකයෙක්ද වැදගත්. එමත් නැත්නම් තමන්ගේ බඩමිරි කළ කටට අත දාලා උදේ උපන්දිනයට සුබපතන නායකයෙක්ද අවශ්‍ය. එහෙම නැත්නම් තමන්ගේ මුළු ජීවිතේම උපන්දින දවස වගේම සාර්ථකව ගෙනියන්න පුළුවන් රටක් හදන නායකයෙක්ද මේ වැදගත් කියන එක. ඒ වගේම හිනා වෙලා ගීත ගායනා කරලා එහෙම නැත්නම් එකට නටලා තමන් ජනතාවගේ පුත්‍රයෙක් කියලා හිතන, එහෙම නැත්නම් ක්‍රීඩා කළා හිතන නායකයෙක්ද වැදගත්. එහෙම නැත්නම් ජනතාවට හිනා වෙලා විනෝද වෙලා සතුටෙන් ඉන්න ක්‍රීඩා කරලා අවශ්‍ය කරන වපසරිය වටපිටාව හදන නායකයෙක්ද කියන එක යම් දිනක ජනතාවට තේරුම් ගත යුතුයි කියලා මම හිතනවා. මේ ඇති වෙලා තියෙන අර්බුදය එවන් තත්ත්වයකට මඟ පාදන අවස්ථාවක්. Ten questions.